සමන්දි විරාජයා භාග්‍යවතුන් වහන්සේගෙම බණහල සෝවන් වෙච්ච කෙනෙක්. ඒ සතරවරම් දෙවියන්ගෙන් විශේෂයෙන් වෙසමුණි දිවි රාජයා. අපි විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධෘතරාෂ්ට්‍ර. එතකොට මේ වෛශ්‍රවණ දිවි රාජයා යටතේ මේ දිවි රාජයාගේ ඉන්නවා සෙම්පතියෝ 28 දෙනෙක්. එතකොට සෙම්පතියෝ 28 දෙනා ඉතාම ප්‍රබල මට්ටමේ අය. වෛශ්‍රවණ දිවි රාජයා යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂයක් නම් ප්‍රධානියට අමතරව මේ පිරිසේ ඊළඟ පාලකයෝ බවට පත් වෙන මේ සෙම්පතියෝ ටිකනේ. එතකොට කෝටි ලක්ෂයක් වෙච්චාම කෝටි ලක්ෂය 28න් බෙදලා බැලුවොත් මේ 28 දෙනාගෙන් එක්කෙනෙකුට කොයිතරම් පිරිසක් නතු වෙනවද? කොයිතරම් පිරිසක් විශේෂයෙන් හසුරවනවද කියන කාරණාව කෝටි ලක්ෂයකින්. එතකොට මේ 28 දෙනාගේ බලයවත් අපිට මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. මේ 28 දෙනා අතර එක්කෙනෙක් තමයි සමන් දෙවියෝ කියලා කියන්නේ. ඒ නිසා විශාල බලපරාක්‍රමයක් තියෙන දෙවි කෙනෙක්. සෝවාන් විචාරය ශ්‍රාවකයන් වහන්සේ නම. ඒ අතර තමයි ආලෝක යක්ෂයා ඉන්නවා, බිම්බිසාර මහරජුරෝ ඉන්නවා, සාතාගිර හේමවත කියන යක්ෂ රාජයෝ ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම සෝවාන් විචාය. හැබැයි මේ යක්ෂ කියන වචනේ පාවිච්චි කරාම කවුරුවත් හිතන්න හොඳ නෑ අර අපි කතා කරන අර භයානක පෙනුමක් තියෙන එහෙම යක්ෂයෝ කියලා. මේගොල්ලෝ දිව්‍යම යාය. දිලිෂණ ශරීර තියෙන, නිරන්තරයෙන් ශරීරයෙන් රැස් විහිදෙන දෙවිවරු වගේ මේ. නමුත් යක්ෂ කියන නමින් හඳුන්වන්නේ ඒ එක ගෝත්‍රයක්. නිසා මේගොල්ල දෙවිවරු. සමන් දෙවියෝ කියලානේ අපි කියන්නේ මේගොල්ල දෙවිවරු. නිසා විශාල බලයක් තියෙන එවන් දෙවි කෙනෙක් තමයි ශ්‍රීපාද අඩවිය ආරක්ෂා කරගෙන වැඩවසන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ආඥාවෙන්. ඒ නිසා ඒ ප්‍රදේශයේ ලංකාවේ සුවිශේෂී ප්‍රදේශයක් කියලා සඳහන් කළ එක හින්දා. සම්මාදිට්ඨික දෙවියන් ගැන අපි කතා කරනකොට සමන් දෙවියොත් සුවිශේෂයි. ඒ හින්දා අපිට උන්වහන්සේ ඉතා විශේෂ දෙවි කෙනෙක් නිසා උන්වහන්සේට පින් අනුමෝදන් කරන එකත් හරි වටිනවා. උන්වහන්සේ සම්මාදිට්ඨික දෙවි කෙනෙක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. එතකොට සරණ ගිහිල්ලා සෝවාන් කියන ආර්ය මාර්ගඵලයට ආපු කෙනෙක්. ඒ කියන්නේ ඉතාම පුණ්‍යවන්ත කෙනෙක්. සසරෙන් මිදෙන්න තව ආත්ම හතක ජීවිතයක් විතරයි උන්වහන්සේට තියෙන්නේ. ඒ නිසා ඒ වාගේ උත්තමයකට දැන් අපි මහා සංඝරත්නයට දම්පැන් පූජා කරන්නේ. සමහරට සෝවාන් ආදී මාර්ගඵලයකට ඇවිල්ලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට ආහාර හම්බ කළා බවට පත් වෙනවා කියලා. එතකොට මේ ශාසනයේ දැනට ඉන්න මහා සංඝයා, අපි මාර්ගඵල ලැබලා නැති මහා සංඝයා පිළිබඳව කතා කළොත්, තෙරුවන් සරණ ගිහිල්ලා මේ උපසම්පදා සීලය ආරක්ෂා කරගෙන වැඩවසන මහා සංඝයාට දන් දුන්නොත් කොයිතරම් ප්‍රමාණයක් ආනිසංසද කියන කාරණාව අපිට සඳහන් කරන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්, පසේබුදු, සම්මා සම්බුද්ධ කියන මේ මහා උත්තමයන් වහන්සේලාට දන් දුන්නහම ලැබෙන ආනිසංසය සීමාවක් කරලා දක්වන්න බෑ කියලා. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා නම්, තෙරුවන් සරණ ගිහිල්ලා උපසම්පදා සීලය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන උත්තරීතරම සීලය. ඒ සීලය ආරක්ෂා කරන උත්තමයෙකුට දන් දුන්නහම ලැබෙන ආනිසංස ප්‍රමාණය අපිට සීමාවක් කරලා දක්වන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේට සීමාවක් කරන්න පුළුවන් ඇති. අපිට සීමාවක් කරන්න පුළුවන් කමක් නෑ. කොට පන්සිල් රකින්න කෙනෙක් ගැනනේ අපි කතා කළේ. එතකොට එහෙනම් තෙරුවන් සරණ ගිහිල්ලා අටසිල් ආරක්ෂා කරන කෙනෙක්, නවසිල් දසසිල් ආරක්ෂා කරන කෙනෙක්, සාමණේර ස්වාමීන් වහන්සේ නමක් දසසිල් ආරක්ෂා කරනවා. ගිහි අයටත් දසසිල් තියෙනවා. සාමණේර දසසීලයේ ගිහි දසසීලයේ වෙනසක් තියෙනවා. නමුත් ඒ සීලය ආරක්ෂා කරන අයටත් එහෙනම් දන් දුන්නහම කොයිතරම් ආනිසංස ලැබෙනවද? එහෙමනම් සමන් දිවියෝ කියලා කියන්නේ ඒ උපසම්පදා සීලෙත් ඊට වඩා ඉහළ මට්ටමකට ඇවිල්ලා සෝවාන් කියන ආර්ය මාර්ගඵලයට ඇවිල්ලා. ඒ ආර්ය මාර්ගඵලයට ආපු උත්තමයන් වහන්සේ උපසම්පදා සීලෙත් ඉහළ මට්ටමකට ඇවිල්ලා කියලා මම සඳහන් කළේ මෙතන. උපසම්පදා සීලය ආරක්ෂා කරන ස්වාමින් වහන්සේ නමක් තාම සෝවාන් වෙලා නැහැ. කියන්නේ එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්නේ, සෝවාන් වෙච්ච අයත් ඉන්නවා. මම සඳහන් කරන්නේ උපසම්පදා සීලය හොඳින්ම ආරක්ෂා කරනවා, තාම මාර්ගඵලයකට ඇවිල්ලා නැහැ. එතකොට සමන් දෙවියෝ ඒ උතුම් මාර්ගඵලයට ඇවිල්ලා. එතකොට උන්වහන්සේට අපි යම් සත්කාරයක් කරනවා නම්, වන්දනාවක් කරනවා නම්, ආහාර පාන පිළිගැන්වීමක් කරනවා නම්, පහන් දැල්වීමක් කරනවා නම්, ඒක කොයිතරම් ආනිසංසදායක වෙනවද? මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ සම්මා දිට්ඨික නිසා. කාරණාව තමයි උන්වහන්සේ අති උතුම් සීලයකින් යුක්තයි. සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කවදාවත්ම පව් කෙරෙන්නේ නැහැ උන්වහන්සේ අතින්. කිසිම පාපයක් කිසිම දවසක කෙරෙන්නේ නැහැ. මුළු ජීවිතේම සීල සම්පන්නයි. සතර පායක යන්නෙම නැහැ නිවන් දක්නා ජාති දක්වා. ඒ තරම් උත්තමයේ කුදේශා පූජා පවත්වනවා කියන්නේ ඒක ඉතා විශාල ආනිසංසදායක සිදුවීමක්. එනිසා ඒක හරි වටිනවා. භාග්‍යතුන් වහන්සේට බුදු පූජාවන් පවත්වලා ඒ සම්මාදිට්ඨිකයන්ට
පින් අනුමෝදන් කරනවා කියන එකෙත් වරදක් නැහැ. එද පහනක් දැල්ලුවා කියන කාරණාවෙත් වරදක් නැහැ.